ආයුබෝවන් හැම දිනාටම මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ අපි ළඟ තියෙන ෆොටෝස් වලින් ඒ වගේම අපි හදන වෙක්ටර් ආට් ඒ වගේම ඉලස්ට්‍රේෂන් ඒ වගේ ආට් වලින් කොහොමද අපි සාර්ථක ආදායමක් හොයන්නේ කියලා විශේෂයෙන් ෆොටෝස් ගත්තාම අපි හැමෝම ලස්සන දෙයක් දැක්කහම ලස්සන ගහක් මලක් ඒ වගේ දෙයක් දැක්කහම අපි ගොඩක් කට්ටිය ගොඩක් කියන්නේ බහුතරයක්ම ඒකේ ෆොටෝ එකක් ගන්න පුරුදු වෙලා ඉන්නවා ගොඩක් කට්ටිය කරන්නේ මේ ෆොටෝස් Facebook එකේ කියන නැත්නම් වෙන මොකරි social media එකක දාලා ඒක ලයික්ස් කමෙන්ට්ස් ඒ වගේ මිනිසුන්ට පෙන්නලා ඒ වගේ වින්දනයක් ලබන එක තමයි. නමුත් ඊට එහා ගිහිල්ලා අපි කොහොමද ඩොලර් වලින් කොහොමද ආදායමක් ලබන්න කියලා මේ වීඩියෝ එකෙන් ඕගලන්ට කතා කරනවා. ඕගොල්ලෝ බාගදා මේ පිළිබඳව දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඇත්තට මේ වැඩේට අපිට ගොඩක් වෙබ්සයිට් තියෙනවා ගොඩක් platform තියෙනවා. ඒවා stock photography agencies උදාහරණයක් වශයෙන් ගොඩක් ප්‍රසිද්ධ stock photography agency එකක් තමයි Shutterstock ඒ වගේම තව තියෙනවා එහාට ගියාම Adobe Stock ඒ වගේම Dreamstime, Pon5, 123RF ඒ වගේ ගොඩක් stock photography agencies තියෙනවා. මේවට අපි register වෙලා අපි ළඟ තියෙන හොඳ photos දැම්මහම ඒගොල්ලෝ review කරලා ඒක accept කරාම අපිට ඒක buy කෙනෙක් විකුණන ගත්තොත් අපිට එකෙන් ආදායමක් එනවා. මේ වැඩේ කොහොමද කරන්න කියලා ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Shutterstock කියන ඒ stock photography agency ගැන. මේකේ වැඩ කරන ගොඩක් ලේසි. ලංකාවේ ගොඩක් කට්ටිය වැඩ කරන ඒ වගේම සාර්ථක වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා. මගෙත් යම් කිසි සාර්ථකත්වයක් තියෙනවා. ඔයගලන්ට ඒකත් මම පෙන්නන්න කොහොමද මේ දේවල් කරේ කියලා. ඔයගලන්ටත් ඔයගොල්ලන්ගේ ෆොටෝස් වලින් ඒ වගේ ඉලස්ට්‍රේෂන්, වෙක්ටර් ආට් ඒ වගේ ඒ දේවල් වලින් සාර්ථක ආදායමක් මේ හරහා ලබා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට ගියාම ගිහිල්ලා පෙන්නන්න. මෙතන තියෙනවා Shutterstock. මේ තියෙන කන්ට්‍රිබියුටර් කියන එක කියන්නේ Shutterstock කන්ට්‍රිබියුටර්. මේකෙන් තමයි අපිට ෆොටෝස් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේකේ තව වෙබ්සයිට් එකක් තියෙනවා Shutterstock කියලා. මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. ඒක තමයි ෆොටෝස් මිලදී ගන්න වෙබ්සයිට් එක මේගොල්ලන්ගේ. මම Shutterstock කියලා සර්ච් කරාම Google එකේ ඔයගොල්ලන්ට එනවා. මේ Shutterstock කියලා. මේක තමයි ඒගොල්ලන්ගේ ෆොටෝස් ඒ කියන්නේ අලවි කරන, ඒ කියන්නේ ෆොටෝස් අපි දාන ෆොටෝස් ඇක්සෙප්ට් කරාට පස්සේ මේකේ තමයි දාන්නේ. මෙතන තමයි ෆොටෝස් ඔක්කොම තියෙන්නේ. මෙතන අපි මෙතන රෙජිස්ටර් වෙලා හරියන්නේ නැහැ. මේ ෆොටෝස් දාන්න නම් අපි ආදායමක් ගන්න නම් අපිට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ Shutterstock කන්ට්‍රිබියුටර් කියන මේගොල්ලන්ගේ කන්ට්‍රිබියුටර් වෙබ්සයිට් එකේ. ඒ කියන්නේ Shutterstock එකේම කන්ට්‍රිබියුටර් වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. මෙතනට ගියාම ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලෝ මුලින්ම දාලා තියෙන share your work and start turning කියලා. ඊට පස්සේ කොහොමද මේක වෙන්නේ, කොහොමද අපිට සල්ලි ගෙවන්නේ, දේවල් සල්ලි පේන ක්‍රම, මේ සියලු දේවල් මෙතන දාලා තියෙනවා. ක්‍රියේට්, සබ්මිට් ඒ වගේම ඊට පස්සේ ඒගොල්ලෝ විකුණනොත් අපිට get paid සල්ලි ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම මෙතන දාලා තියෙනවා ඩොලර් බිලියනයක් මේ වෙනකොට මේගොල්ලන්ගේ ආරම්භයේ ඉඳලා කන්ට්‍රිබියුටර්ස්ලට ගෙවලා තියෙනවා කියලා මෙතන දාලා තියෙනවා. මේගොල්ලන්ට ඒ වගේම තපල් හැට ගියාම තියෙනවා ඔයගොල්ලන්ට මූලික දැනුම මෙතනින් වෙබ්සයිට් එක ගන්න ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ කන්ට්‍රිබියුටර් ඇප් එක තියෙනවා. ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් මේ ඇප් එක හරහාම මේකට දාන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට Google එකෙන් එන්නත් පුළුවන්. මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන් මෙතන ක්ලික් කරන්න තියෙන්නේ මෙතන සයින් අප් හරි මේ get started කියන බටන් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ක්ලික් කරලා පෙන්නන්නම්. සයින් අප් කියන බටන් එක ක්ලික් කරාම මේගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට යනවා. මෙහෙම ගියාම අපිට පේනවා ඔයගොල්ලන්ගේ ෆුල් නේම් එක දෙන්න තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ෆොටෝස් ඉක්මනින් ඒ කියන්නේ ෆොටෝස් පෝට්ෆෝලියෝ එකට දාන ඔයගොල්ලන්ගේ ෆොටෝස් වැටෙන තැනට ඒ ස්ටෝ එකට දාන්න නමක් මෙතන ඩිස්ප්ලේ නේම් කියලා ඉල්ලනවා. ඒකට ඔයගොල්ලෝ කැමති නමක් දෙන්න ඔයගොල්ලන්ගේ නම හරි නැත්නම් ඔයගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක වගේ සිලෙක්ට් කරලා මේකට දෙන්න. ඒ නම ඔල්රෙඩි අවේලබල් තිබුණොත් තව පොඩ්ඩක් වෙනස් කරලා ඒක දෙන්න මෙතනට. ඒ වගේම ඊමේල් එක, පාස්වර්ඩ් එක. ඒ වගේම මෙතන ඒගොල්ලන්ගේ ටර්ම්ස් ඇන් ඒ සර්විස් වලට ඇග්‍රී කියලා මෙතන ටික් එක දාලා
මේ ආයමනට රොබෝට් කියන එක ක්ලික් කරලා ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගියාම ඔයගලන්ට ඉදිරි කටයුතු මෙතනින් කරගන්න පුළුවන්. ඔයගලන්ගේ ඇඩ්‍රස් එක දෙන්න තියෙනවා ඉස්සරහට ගියාම ඔයගලන්ගේ ඇඩ්‍රස් එක හරියට මේකට හරියම විස්තර දෙන්න මොකද ඔයගලන්ගේ සාදායමක් ලබන්න යන අපි මුදල් සමග ගනුදෙනු වෙන හින්දා මේගොල්ලෝ මේවට ඇත්තම විස්තර දෙන්න ඔයගලන්ගේ ඇඩ්‍රස් එක ඔයගලන්ගේ ෂිප් කෝඩ් එක ඒ දේවල් මෙතනට දීලා ඔයගලන්ට මෙතන රෙජිස්ටර් වෙන්න පුළුවන්. මම මෙතනින් එහාට යන්නේ මට දැනටමත් account එකක් තියෙන හින්දා මම ඔයගලන්ට මගේ website මගේ account එකට log වෙලා ඔයගලන්ට මේක register වුණාට පස්සේ කොහොමද තියෙන කියලා මම ගාන්න පෙන්නන්නම්. ඒ වගේ තව දෙයක් කියන්න ඕනේ. අපි මෙතන මේව කරා register වුණාට පස්සේ ඔයගලන්ගේ මෙතනට දීපු email එකට මෙතන email address කියලා දෙන ඔයගලන්ට පේනවා. Email එකට verification email එකක් එනවා. ඒ email එක click කරලා මේක email එක verify කරගන්න. එහෙම කරගත්තාට පස්සේ ඔයගලන්ගේ site එක ඔයගලන්ගේ account එක හරියට verify වෙනවා. එහෙම කරාට පස්සේ ඔයගලන්ට මේකේ මේ ඔයගලන්ගේ photos ඒ වගේම art වගේ දේවල් මේකට upload කරලා වෙන يعني submit කරන්න පුළුවන්. මම දැන් ඔයගලන්ට ඒ ටික පෙන්වන්නම්. ඔයගොල්ලෝ account එක හදලා ඔයක login වුණාට පස්සේ ඔයගලන්ගේ email එක verify කරලා login වුණාට පස්සේ ඔයගලන්ට මේ විදිහේ dashboard එකක් තමයි පෙන්වන්නේ Shutterstock වල. ඔගලන්ට මෙතන මොකුත් පේන්නන්නේ නැහැ. ඔගොල්ලෝ මොකුත් මෙතන අප්ලෝඩ් කරලා නැති හින්දා මගේ දැනට මම අප්ලෝඩ් කරපුවා. ඒ වගේම අර රිවිව් තියෙන ගාන රිවිව් කරපුවා. ඒ කියන්නේ මේ 80ක් කියලා පේන්නනවා. ඒ දේවල් මෙතන පේන්නනවා. මෙතන ලෝක සිටියම දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ images, අපේ videos ඒවා ගත්තේ කොහොම රටින්ද මොන මොන location එකෙන්ද කියන මෙතන අපිට සඳහනක් කරලා තියෙනවා. නීති පාට මේ .a එකෙන් අපිට සඳහනක් කරලා තියෙනවා. මෙතන 12 downloads කියලා පෙන්නනවා. අම්බේ සම්බුදලක් තියෙනවා. ඕගොල්ලන්ටත් මේ විදියට හිමින් හිමින් සාර්ථකත්වයට යන්න පුළුවන්. මේක photos 5ක් 6ක් දාලා මේකෙන් ආදායම් කුපයන් හිතන්න එපා. ඒක කරන්න බැරි වැඩක් බොහෝ දුරට. මොකද trending වෙන topic එකකට නම් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක බොහෝ දිනකට එහෙම කරන්න අමාරුයි. ඕගොල්ලන්ගේ තියෙන photos ඒ වගේම vector art, illustration වගේ දේවල් මේකට ඕගොල්ලෝ විනෝදාංශයක් වශයෙන් මේකට දාගෙන බලන්න ඕගොල්ලන්ටත් මොඳ ආදායමකට යන්න පුළුවන් කාලයත් සමග. ඉක්මන් වෙලා මේ දේ කරන්න අමාරුයි. හදිසියෙන් මුදල් උපයන්න බෑ. ඔයගොල්ලන්ගේ try එක මත තමයි මේක තීරණය වෙන්නේ. ඔයගොල්ලන්ට photos upload කරලා ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ approve කරපු photos වලින් ඔයගොල්ලන්ගේ වෙන portfolio එක ලොකු වැඩි සංඛ්‍යාවකට ගෙනියන්න පුළුවන්. සාමාන්‍යයෙන් 200ක් 300ක් 400ක් වගේ ගානකටවත් ගෙනියන්න බලන්න ඊට වඩා යනවා නම් බොහෝ හොඳයි. ඔයගොල්ලන්ට හොඳ සාර්ථක ආදායමකට යන්න පුළුවන්. ඔයගොල්ලන් මේකේ තව අපිට account එක හැදුවට පස්සේ මේකේ කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. අපේ public profile එක හදාගන්න ඕනේ. account setting ටිකක් තියෙනවා හදාගන්න. tax form එකක් තියෙනවා fill කරන්න. ඒ දේවල් මම ඉස්සරහට video වලින් කියා දෙන්නම්. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් කොහොමද මේකට photo එකක් upload කරන්න කියලා. photo එකක් upload කරන්න අපිට මෙතන මේ දාන icon එකක් තියෙනවා. plus icon එක. ඒකට ගියාම upload media කියලා තියෙනවා. upload media කියන එකට ගියාම අපිට පෙන්නනවා මෙතන select multiple file කියලා. මෙතන අපිට ඕගොල්ලන්ගේ අදාළ ෆයිල් එක මෙතනට select කරලා මෙතනට upload කරන්න තියෙන upload වුණාට පස්සේ මෙතන next button එක ඔබන්න. next button එකේ බොර පස්සේ මේක ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගියාම අපිට ඒ upload කරපු photo එක එතන නෝට් සබ්මිට් කියන තැන පෙන්නනවා. මගේ දැනට 7ක් තියෙනවා අප්ලෝඩ් කරපුවා. අපි එතනට ගියාම නෝට් සබ්මිට් කියන තැනට ගියාට පස්සේ අපිට මෙතන අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් ගන්න මෙතන පෙන්නනවා. මෙතන මේකක් සිලෙක්ට් කරාට පස්සේ අපිට ඒකට ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕනේ. ඒ වගේම කැටගරි එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම කැටගරි දෙකක් ඕන සිලෙක්ට් කර හැකි. ඒ වගේම කීවර්ඩ් ඇඩ් කරන්න ඕනේ. මුලින්ම ඔයගොල්ලන්ගේ image type එක මොකද්ද කියලා තියෙනවා. ඒක ඔතන photo කියලා සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ photo එකක් upload කරොත්. ඒ වගේම illustration ඒ වගේ දේවල් කරපුවොත් illustration හරි vector art හරි මෙතන APS එකෙන් upload කරොත් මෙතන APS කියලා පෙන්වනවා. දැන් මෙතන photo එකක් ඉඳ photo කියලා පෙන්වනවා. අපිට description එකක් දෙන්න පුළුවන්. මම දැනට මෙතන normal එකක් දෙන්න. මේ විදියට
රොක් බලන්ස් කියලා දුන්නා. ඒ වගේ අපිට කැටගරි සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කැටගරි එක සිලෙක්ට් කරද්දී ඔයගොල්ලෝ තීරණය කරන්න ඔයගොල්ලන්ගේ ෆොටෝ එක වඩාත්ම මෙතනින් ගැලපෙන්නේ මොකටද කියලා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන තියෙනවා abstract animals and wildlife arts background and textures. ඒක ගොඩක් දේවල් තියෙනවා. මේක දැන් මගේ ෆොටෝ එක ගැලපෙන්නේ nature කියන කැටගරි එකට. මේකින්ද nature කියන කැටගරි එක සිලෙක්ට් කරනවා. ඒ වගේම category 2 එක මම සිලෙක්ට් කරනවා. මෙතන parks and outdoor කියලා. බොහෝ දුරට ගැලපෙන ඒගොල්ලෝ සිලෙක්ට් කරලා දෙන්න. ඒ වගේම keywords දෙන්න ඕනි. keywords දෙනකොට ඔයගොල්ලන්ගේ ෆොටෝ එක හොඳින්ම නිරූපණය يعني හොඳින්ම පැහැදිලි කරන keywords ටිකක් මෙතනට දෙන්න. ඒකෙන් ඔයගොල්ලන්ගේ සේල් එකක් වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඒකෙන් ඉඳන් මේක ගොඩක් පරිස්සමෙන් හොඳට තීරණය කරලා දෙන්න. දැන් මෙතනට මේගොල්ලෝ සජෙස්ට් කරලා තියෙනවා keyword එක ෆොටෝ එක අනුව මොනවද තියෙන කියලා. ඒකෙන් ඒක සාමාන්‍යයෙන් ගැලපෙන ඉඳ මම ඒ ටික ඇඩ් කරගන්නවා. ඒ ටික ඇඩ් කරගත්ත පස්සේ තව අපිට keyword 50ක් දක්වා මෙතනට දාන්න පුළුවන්. මට තව 25ක් ඇඩ් කරන්න පුළුවන්. ඒකෙන් ඉඳ මම යනවා find more keywords කියන එකට. ගියාට පස්සේ අපිට මෙතන මේ ෆොටෝස් තුනක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි වගේ කියන්නේ අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් වගේ ෆොටෝස් මෙතන අපිට පෙන්වලා දීලා තියෙනවා. මම මෙතන ෆොටෝස් තුනක් සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ අපිට තව keywords එනවා මේකට අදාළ මොනවද කියලා. එතකොට ඒ වයින් ගැලපෙන keywords මෙතනට ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන්. මෙතන අපිට එක එක ඇඩ් කරන්න පුළුවන්. මෙතනක ඔක්කොම ගැලපෙන්නේ නැහැ වගේ නම් අපිට මෙතන එක එක ඇඩ් කරන්න පුළුවන්. මේ දාන icon ලකුණු ගාව ක්ලික් කරාට පස්සේ ඒ keywords එක අපේ ෆොටෝ එකට ඇඩ් වෙනවා. තව තියෙනවා natural beauty colors ඒ වගේ දේවල්. මේකට ගැලපෙන බොහෝ දුරට ගැලපෙනවා මේකට ඇඩ් කරන්න පුළුවන්. මේ river මම මේ උඩ තිර ටික ඔක්කොම ටික ඇඩ් කරගන්න. මේ add all කියන එක ක්ලික් කරාට පස්සේ most relevant කියන්නේ අපේ ෆොටෝ එකට ගොඩක්ම ගැලපෙන keywords මෙතනට ඇඩ් වෙනවා. මගේ තව keywords 10ක් දාන්න පුළුවන්. මම තව ෆොටෝ එකක් සිලෙක්ට් කරනවා. එතකොට තව එනවා. මේ දේවල් ගැලපෙන දේවල් ටික මම මේකට ඇඩ් කරගන්නවා. keywords 50ක් දක්වා අපමණ අපිට මේකට ඇඩ් කරන්න පුළුවන්. මම තව හතරක් ඇඩ් කරගන්නවා. ඔයගොල්ලෝ මේ වගේ හදිස්සියට කරන්න යන්න එපා. මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා මේ විදිහට කරන්නේ. ඔයගොල්ලෝ හරියට හොයලා බලලා ඔය AI තියෙනවා chat GPT එහෙම ඒකට දාලා ඔයගොල්ලන්ගේ ෆොටෝ එක මොකද්ද කියලා කියලා ඒකට අදාළ keyword AI එකකින් generate කරගන්න පුළුවන්. ඒ වගේ දේවලුත් මේකට දාන්න. එතකොට ඔයගොල්ලන්ගේ sale එකක් වීමේ සම්භාවිතාව ගොඩක් ඉහළ යනවා. දැන් keywords 50 සම්පූර්ණයි. keywords 50 සම්පූර්ණ වුණාට පස්සේ ඔයගොල්ලන්ට තව එකක් කියන්න බැරි වුණා. description එක දානකොට වචන පහක් තියෙන්න ඕනි අවම. වචන පහක description එකක් තමයි ෆොටෝ එකට ඇඩ් කරන්න ඕනි. මම ඒකේ තව දෙයක් දානවා. විදියට දාලා අපිට දැන් මේ ටික ෆිල් කරගත්තට පස්සේ අපිට මෙතන සබ්මිට් කියලා බටන් එක ඔබන්න පුළුවන්. සබ්මිට් වුනහම මේකේ රිවියු ගොඩට මේක යනවා. එතකොට ඕගොල්ලන්ට මේ විදියට අප්ලෝඩ් කරන්න පුළුවන් මොකවත් මිනිස්සුගේ රූපයක් ඒ වගේම මොකක් හරි ප්‍රොපර්ටි එකක දෙයක් නැති ෆොටෝ එකක් තමයි අපිට මේ විදියට නෝමලි අප්ලෝඩ් කරන්න පුළුවන්. ඕගොල්ලෝ කියන්නේ අපිට ගහක මලක සතෙක්ගේ ඒ වගේ පොඩි මොකක් ලෑන්ඩ්ස්කේප් මොකක් හරි වඳුරක ඒ වගේ දෙයක ෆොටෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැතුව ඕගොල්ලෝ මිනිස්සෙගේ මූණක් ඒ වගේ මොකක් හරි ප්‍රොපර්ටි එකක් ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ ෆොටෝ එකේ පැහැදිලි වෙයි ෆොටෝ එකේ මිනිස්සෙගේ මූණක් ෆ්‍රේම් තියෙනවා නම් ඒකට අපිට මොඩල් රිලීස් කියන මේගොල්ලන්ගේ රිලීසස් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොඩල් රිලීස් ෆෝම් එකක් අරගෙන මෙතනින් ගන්න තියෙනවා. ඒ ෆෝම් එක අරගෙන ඒක ෆිල් කරලා මේකට අප්ලෝඩ් කරාට පස්සේ අපිට ඒ ෆොටෝ එකත් මේකේ සෙල් කරන්න පුළුවන්. ඒ වගේම ඔය දැන් Facebook එකේ වගේ මොන හරි ලෝගෝ එකක් හරි මේ තියෙනවා නම් අපිට editorial කියන license එක යටතේ මෙතන දෙන්න පුළුවන්. දැන් මේ ෆොටෝ එකේ මුකුත් එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ හින්දා මම මේක commercial use කියන මේ usage කියන තැන commercial use කියන තැනට මම මේක දීලා තියෙනවා. දැන් Facebook, Twitter ඒ වගේ දෙයක් මොකක් හරි ලෝගෝ දෙයක් තියෙනවා නම් මේ අපිට editorial විදිහට තමයි මේක upload කරන්න පුළුවන්. editorial කියන මෙතන click කරලා editorial කියලා click කරන්න පුළුවන්.
මම දැනට මේක කොමර්ෂල් නේද කොමර්ෂල් විදියට මේක සබ්මිට් කරනවා මම ආපහු යන හෝම් පේජ් එකට මේකේ ඩෑෂ්බෝඩ් එකට ආනවා දැන් මම ඉස්සරහට මේකේ තව ඉස්සරහට තියෙන සෙටින් මොනවද කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් අරන් එන්නම් මොනවද කියලා ඒ සෙටින් හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඉස්සරහට මම අරන් එන්නම් ඒ වගේම ඔයගොල්ලෝ මේක පටන් ගන්න ඔයගොල්ලන් නමක් තියෙන ෆොටෝස් ඒ වගේම තව වෙක්ටර් ආට් ඒ වගේ දේවල් මේකට වීඩියෝස් මේකට දාන්න ඔයගොල්ලෝ try කරලා බලන්න ඔයගොල්ලන්ට සාර්ථක වෙන්න පුළුවන් අනුන්ගේ ෆොටෝස් අරන් දාන්න එපා ඉන්ටර්නෙට් එකේ තියෙන මේ වගේ ෆොටෝස් අරන් දාන්න එපා ඒක කොපිරයිට් වෙදිලා ඔයගොල්ලන්ගේ account එකත් එක්ක banned වෙන්න පුළුවන් ඒකෙන්ද ඔයගොල්ලොම ගන්න ඔයගොල්ලන්ගේ අයිතියක් තියෙන ෆොටෝස් මේකට දාන්න social media වල දාපු නැතිව දාන නම් බොහෝ දුරට හොඳයි මේකට දැම්මට පස්සේ Facebook වගේ දැම්මට ලොකු අවුලක් නැහැ නමුත් එහෙම නොදා ඉන්නවා නම් බොහෝ දුරට හොඳයි කියන එක තමයි මම කියන්නේ ඔයගොල්ලෝ try කරලා බලන්න මම ඔයගොල්ලන්ට description එකේ link එක දාලා තියෙනවා ඔයගොල්ලෝ account එක හදාගෙන මේක වැඩ කරන්න පටන් ගන්න එහෙනම් thank you video එක බැලුවට මේ ඊතුරු videos මම ළඟදීම ඉරන් එන්නම්